Sri Lanka, Visai Visa Sanchite and Namkala, Visi Atavinida Venemita, Komar Visi Atavinda Ratriema, Sri Lanka Visai Visa Sanchite, Dirga Taranga Sancharia, Arambakiri Mata, Bangladesh Bala Pitat Velayanava. Iting Visai Visa Sanchite, Atulatuna, Vanidu Hasaranga Charita, Salanka Kusal Mendis, Avishka Pranandu, Dananji Silva, Kusal Perera, Angelo Matthews, Dasun Shanaka Sadira Samara Vikrama, Kamidu Mendis, Maestikshana, Akila Dananche, Jeffrey Vandersen, Matisha Patirna, Dushan Madushankan. තුෂාර සහ බිනුර ප්‍රනාන්දු ඉතින් මේ ක්‍රීඩකයන් ටික තමයි බංග්ලාදේශ බලා ඉස්සල්ලාම යන්නේ ඉතින් තරගාවලිය ආරම්භ වන්නේ පළවෙනි 20 තරගයේ 4 වන සඳුදා ඊට පස්සේ 6 9 කියන දිනයන් වලදී තමයි පැවැත්වෙන්නේ 20 තරගාවලිය. ඔන්න ඔය තරගාවලියට අදාළ ක්‍රීඩකයන් ටික තමයි විශේෂයෙන්ම බංග්ලාදේශය බලා පිටත් වන්නේ. ඒකට ඉතිරි ක්‍රීඩකයන් එක් දින සංචිතයට ඇතුළත් වෙන ක්‍රීඩකයන් 13 වෙනිදාට කලින් යාවි ටෙස්ට් සංචිතයට ඇතුළත් වෙන ක්‍රීඩකයන් 22 වෙනිදාට Yab, eating critic and keep a denic tamaita, but take a two in the tennis, Sanchita, Homaru, and a vidhiata. Have I met a Sanchite in a critic quinoa, etamai Jesu critic, Kusal Janit Perera? Me Kusal Janit Perera, Kandaima Samaga Bangladesh, Gila Nakila Tamai, then Turturu Artava, Nekane, who Unarogi King, Pelenova Kila, Kalima Turturu Arta, Una, even or Samara Quitter, a deep Pelavagi critic, Tavastava, in the Pulan Kilapi Kalino Katakara, and would pay in the Tina vidhiata, or who at a winner. ක්‍රීඩකයෙක් නම් කරලා නැහැ ඔහු ඉවත් කරලා ඉතින් ඔහුව තව දුරටත් තබාගෙන සිටී සංචිතයේ නමුත් උණ රෝගය නිසා මේ කණ්ඩායමත් එක ගිහිල්ලා නැහැ ඉතින් දින කිහිපයක් දින 3ක් 4ක් තියෙනවා තරගාවලිය ආරම්භ වීමට එතකොට මේ කුසල් ජනිත් පෙරේරාට සුව වෙයිද නැද්ද කියන එක නම් හරියට කියන්න බෑ එහෙම වුණොත් වෙනත් ආදේශකයක් ක්‍රීඩා කරයි ඒ කොහොම වුණත් කියන්නට තියෙන්නේ කුසල් ජනිත් පෙරේරා පසුව බංග්ලාදේශයට යාමට නියමිතයි කියලා තමයි සඳහන් වන්නේ ඉතින් ඇතරම ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බලලා තන් ඒකේ තක්සේරුවක් මත තමයි ඔහු බංග්ලාදේශයේ බලා පිටත් වෙනවා ඇත්තේ ඒක විශේෂයෙන්ම කියන්නට ඕන. ඉතින් අනිත් කාරණේ තමයි වනිදු හසරංග දනංජල් සිල්වා කුසල් මෙන්ඩිස් මේ ඔක්කොම බංග්ලාදේශයට යාමට පෙර මාධ්‍ය හමුවේ කතා කරා. එතකොට මම විශේෂයෙන්ම කතා කරන සාරාංශයක් විදිහට ගත්තොත් එහෙම කතා කරන්නේ ඇත්තටම මේක අභියෝගාත්මක තරගාවලියක්. ලෝක කුසලානයේ කලින් පැවැත්වෙන අවසාන තරගාවලිය 20 රටාවේ වනිදු හසරංග කියන්නේ මේක ඉතාම වැදගත්. ඉතින් ඔහු පළවෙනි තරග දෙකට නම් ක්‍රීඩා කරන එකක් නැහැ. චරිත් අසලංක නායකත්වයේ දරයි නමුත් කණ්ඩායම ඉතාම වැදගත් සංයුතිය හදාගන්න මේ සංචාරය. ඉතින් ඒ වගේම කුසල් මෙන්ඩිස් වගේ ක්‍රීඩකයන් කියන්නේ මේ පිතිකරන තනතිරි මෑත කාලයේදී ශ්‍රී ලංකාව තුළදී ලැබීම ඉතාමත් හොඳ ධනාත්මක දෙයක් විදිහට සලකනවා කියන එක. මොකද පිතිකරුවන්ට ලකුණු අතරට එන්නත් පුළුවන් පන්දු යවන්න පිතිකරන තනතිරි වල කොහොමද පන්දු යවන්න ඕනේ කියන එක ඉදිරියේදී හැඩගැසෙයි උහුණු වෙයි කියන එක තමයි කුසල් මෙන්ඩිස් එතෙන්දී විශේෂයෙන්ම කතා කරේ. ඒ වගේම දනංජි සිල්වත් මාධ්‍යට අදහස් දක්වමින් කිව්වේ පළවෙනි විදේශ සංචාරය ටෙස්ට් නායකයා විදිහට පත් වුණාට පස්සේ ලොකු අභියෝගයක් තියෙනවා නමුත් සාර්ථකව මේ අභියෝගය ජය ගන්නට තමයි තමන් සූදානම් කියන එක තමයි අවසාන වශයෙන් ඕම් පැවසුවේ. ඉතින් කොහොම හරි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 28 වෙනිදා රාත්‍රියේදී බංග්ලාදේශය බලා පිටත්ව ගියා. ඉතින් ඔවුන් ඉතාම ඉක්මනින් බංග්ලාදේශයේදී පුහුණු වීම කටයුතු ආරම්භ කරනවා ඇති. මොකද සඳුදා දිනේදී තමයි පළවෙනි 20 තරගය ආරම්භ වීමට නියමිත වෙලා තියෙන්නේ. channel එක subscribe කරන්න. සිනෝ ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න අපගේ YouTube නාලිකාව Facebook page Instagram TikTok සියල්ලම follow කරන්න